යි බෝවයන් දරුවන අදත් ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක පියවරක් සමගින් මම ඔබහමුවටාවේ ආර්ථික විද්‍යා මාතෘකාව කොතු රැගෙන. ඉතින් දරුවනේ අදත් අපි සාකච්ඡා කරන්නේ යන්නේ ලෝකෙ රටවල් ජාත්‍යන්තර වෙළදාමට සම්බන්ධ වෙන හැටි. එයනුව අද අපේ මාතෘකාව ඔබේ විෂය නිර්දේශයේ නමවැනි නිපුුණතා මට්ටම යටතේ එන මාතුෘුකාවක්. ඔබට මතක ඇති මීට පෙර වැඩසටහනේද අපි සාකච්ඡා කරමින් හිටියේ ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ නිරපේක්ෂ වාසිනාය පිළිබඳ. අද අපි එතැන් සිට සාකච්ඡා කරමු. එදා මා ඔබට පොරොදුනා අද ජාත්‍යන්තර වෙළදාමේ සාපේක්ෂවාසින්‍යය පිළිබඳව සාකච්ඡා කරන බව. නමය එක නිපුුණතා මට්ටම යටතේ, අන්තර්ජාතික වෙළදාමට පදනම් වූ සාධක විමර්ශනය කිරීම කියන, නිපුනතා මට්ටමට අදාළවයි, අදපේ පාඩම ගොඩනැගෙන්නේ. මේ අටතේ, ඔබෙන් අපේක්ෂිත ඉගනුම් පල කීපයක් පිළිබඳව ම මුලදම මතක් කර දෙන්න කැමැති. අන්තර්ජාතික වෙළදාමට පදනම් වූ සාපේක්ෂවාසි. න්‍යාය අර්ථදක්වයි. දෙවැන්න සාපේක්ෂවාසි න්‍යාය පදනම් වන උපකල්පන දක්වයි. තුන් වැන්න සංකයත්මක නිදසුන් යොදා ගනිමින් සාපේක්ෂවාසි ලැබෙන ආකාරය පැහැදිලි කරයි. සිව් වැන්න තමයි අභ්‍යන්තර සුවමාරු අනුපාතිකය යන්න පැහැදිලි කරයි. එළඟට අන්තර්ජාතික වෙළදාමට අදාළ අන්‍යෝ්‍ය වශයෙන් වාසිදායිවන බාහිරහුවමාරුව අනුපාතය යන්න ගණනය කිර කරයි. සාපේක්ෂවාසි හටගන්නා මූලාශ්‍ර සඳහන් කරයි. අවසානයේ තරගකාරීත්වේ වාසිය අන්තර්ජාතික වෙළදාමට බලපාන ආකාරය පැහැදිලි කරයි. මෙන්න මේ ඉගනුම් පල සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි අපි අද වැඩසටහන කරන්නේ. හොඳයි දරුවන. පසුගිය පාඩමේදී අපි මතක් කළා සැකවින් සාපේක්ෂ වවාසින්‍යාය පිළිබඳව. මබට නැවත මතක් කරන්න සාපේක්ෂ වාසි න්‍යාය අපට හඳුන්වා දුන්නේ ඩේවිට් රිකාඩෝ නැමති ආර්ථික විද්‍යාඥා එද්දා අටසය දහතේදී. සාපේක්ෂවාසිී න්‍යායෙන් පැහැදිලි කරන මුූලිකා දහස තමයි මේ ඔබ දකින්නේ. යම් රටක් සිය වෙළඳ සහකරු නිපද වනවාට වඩා වැඩි සම්පත් පිරිවයක් දරා යම් බාණ්ඩයක් නිපද වන්නේ වී නමුත්. වෙළඳ සහකරු නිපද වනවාට වඩා අඩු අවස්තික පිරිවයක්. දරා නිපද විය හැකි නම්. එම බාණ්ඩය නිපදවා නිර්යාාත කිරීමෙන් වවාසි ලබා ගත හැකිය. මේක තමයි ඩේවි් රිකාඩෝ ප්‍රකාශ කළ සාපේක්ෂ වාසිනයාය. මෙතන අවධරණය කළ වචනයක් තියෙනවා ඒ තමයි අඩු ආවස්තික පිරිවැය. ධර්ුවන ඔට පැහැදිලි ඇති අපි පසුගිය සාකච්ඡාවදී අවධාරණය කළ නිරපේක්ෂවාසි ගැන. එතනද ආවස්තික පිරිවැය කියන සංකල්පය ආවෙ නෑ. මෙතෙන්දි සාපේක්ෂ වාසිනයායේදී වඩා වැදගත්ම සංකල්පය තමයි. ආවස්තිික පිරිවැය කියන සංකල්පය එයනුව සාපේක්ෂවාසි හටගන්නේ යම් කිසි රටක් අඩු ආවස්තික පිරිවයක් යටතේ බාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් ඒ අවස්ථාවද නිරපේක්ෂ පිරිවැ වැඩිවීම ප්‍රශ්නයක් නෙමේ අපි බලමු සාපේක්ෂවාසි හටගන්න බලපාන සාධක පිළිබඳ නිරපේක්ෂවාසි ගැන කතා කරනකොට ඔබට මත ඇති මේ අතුරින් සාධක කිහිපයක් අපි කතා කලා. එනිසා ඉතාම කෙටියෙන් අපි බලමු සාපේක්ෂවාසි හටගන්න බලපාන්න පුළුවන් කාරණ. වෙනවිදියකෙන් කියනවනං යම් කිසි රටක සෙසු රටවලට සාපේක්ෂව යම් බාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අඩු අවස්ථක පිරිවයක් නිර්මාණයවීමට බලපාන්න පුළුවන් සාධක මොනවද කියන එක. සම්පත් සම්බාරයේ වෙනස්කම මම කතා කලා සම්පත් සම්බාරය රටින් රට සම්පත් වෙන සහ රටවල් ශ්‍රමය බහුලෝ තිෙනවා සමහර රටවල් වලට ප්‍රාගධනය බහුලෝ තියෙනවා සමහර රටවලට භූමිය කියන සාදකය බහුලව තියෙනවා මෙ වගේ සම්පත් වෙනස්. ගුණාත්මක තත්ත්වය එකම බාණ්ඩයක් ගුණත් තිවිද රටවල් නිෂ්පාදනය කරන කොට ගුණාත්මක තත්ත්වය එකන එකට වෙනස්. එකම මෝටර් රථය ගත් තහම අපි කීවා. දෙක් නිෂ්පාදනය කරන කොට ගුණාත්මක බව වෙනස් වෙන්නට පුළුවන්. එකම ඇඳුම අප ගත්තොත් දෙනම් කලිසමක් එහෙම නැත්තන් කමිසයක් ගත්තුොත් රටවල් දෙකින් ලැබෙන නිෂ්පාදනය ගුණාත්මක බින් එකිනෙකට වෙනස්වෙන්නට පුළුවන්. අභිරුචියයේ වෙනස්කම් ඔබට මතක ඇති කතා කලා යම් කිසි රට පවතින ඉල්ලුම ගැන තමයි කියවෙන්නේ.ඒ අදහස තමයි. යම් කිසි රටක රුචිකත්වය පවතින්නට පුළුවන් තවත් රටක කරන බාණ්ඩ කෙරෙහි. ශ්‍රීලාංකිිකයන්ගේ රචිකත්්‍රය, ඇමරිකා විනිශ්පාදනය කරන බාණ්ඩ කෙරෙහි වෙන්නට පුළුවන්. ඇමරිකානු වැසියන්ගේ රුචිකත්වය, චීනයේ නිෂ්පාදන කරන බා්ඩ කරෙහි වෙන්න පුළුවන්. මෙ වගේ රුචිකත්වය වෙනස්කම්. පරිමානානුකූල පිරිමැසුම්. ඔබට මතක ඇති අප පරිමානානුකූල පිරිමැසුම් කියල කියන්නේ මේක විනිෂ්පාදන නි අයිදිගන ගන්නවා. පිරිවැය පාඩම මේ දිගෙන ගන්නවා යම් කිසි බාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී එ පරිමාණය විශාල කිරීම නිසාතනි ඒකකයක නිෂ්පාදන වියදම පහත වැටීම නිෂ්පාදන වියදම පහත වැටීම නැ අපි වඩා විද්‍යාත්මව කියනවා සාමාන්‍ය පිරිවැයි පල්ල හා යම්. හොයි නිෂ්පාදන ප්‍රබේදනය කියන්නේ එකම බාණ්ඩය වෙළඳපුොරට ඉදිරිපත් කරන විවිධ ස්වරූප අපිගත්තුත්. සබං කියන බාණ්ඩය විවිධාකාරයේ විශේෂීකරණයන්ට ලක් වෙලා තියන. දවටනය වෙන්න පුළන් හැඩේ වෙන්න පුළුවන් සුවද වෙන්න පුළුවන්, ඒ සඳහා යොදාගන්න ප්‍රචාරණයේ තියන ආකර්ශණය බවවෙන්න පුළුවන්. මෙහකාරයෙන් වෙනස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. තාක්ෂණික වෙනස්කම්. තාක්ෂණික වෙනස්කම් කියන්නේ එකම නිෂ්පාදනයේ තාක්ෂණක වසයෙන්. කල්පැවත් වෙන්න පුළුවන් කාර්යක්ෂමතාව වෙන්න පුළුවන් එහැත්තම් විදුලි පරිභෝජනය අඩු ීම වෙන්න පුළුවන් මෙයාකාරයේ පවතින වෙනස්කම් බලපානවා සාපේක්ෂවාසි හටගන්න. රජ්‍යප්‍රතිපත්තේ රජජ්‍ය ප්‍රතිපත්තේ යටතේ රජයක් විසින්. ඒ රටේ නිෂ්පාදකයින්ට බදු සහන ලබාදීම, බදු විරාම ලබාදීම, තීරු බදු අඩුවෙෙන් අය කිරීම මේ වගේ කාරණ වෙළදාමත. බලපානව සාපේක්ෂවාසි හටගන්න බලපාන. ඊළඟට උද්ධමනය. උද්ධමනය කියන එක හුරු පුරුදු වචචනයක් මොකක් දරුණු උදමනය කියන්නේ උද්දමනය කියන්නේ ආර්ථිකය පොදු මිලමට්ටම දිගින් දිගටම ඉහිහලයාම. පොදදුමිට ිහලයනකටඒ එක කියන තාව ගොඩක් දේවල්, අමුදුරාගිවල මි ඉහල යන බව ඊළඟට සේවක වැට ඉහල යන බව, පොලි අනුපාති ඉහල යන බව මෙබදු කරණ ගොඩක් කියවවා. එබඳු වාර්ථිකයක මිලගනන් ඉහල අද්දි සාපේක්ෂවාසි අඩුවවෙන්න පුළුවන් මොකද දේශකයන් ඒ රටේ බාන්්ඩ මිෙෙන් වැඩී කිය දැන නම්. එහෙමනං උද්ධමනහි කියන සාධකය සාපේක්ෂවාසි ලැබීමට හෝ නොලදීමත කාරණයක් උද්ධමනය අඩුවෙන්න අඩුවෙන්න තමයි සාපේක්ෂවාසි ලබාගන්න පුළුවන්කම තියෙන්න්නේ. ස්ථානගතවීම කියන්නේ යම් කිසි කර්මාතයක් වෙන පුළන් රටක් වෙ පුුවන් ෝලියයේ වසෙන් කොතනද ස්ථාපිත වෙලා තියෙන්නේ. ලංකාවගත්ත හම වලදන්නවා ලංකාව දූපත් රාජ්‍යයක් අපි වටේටම තියන්නේ මුොහුද. එවගේම ලෝකයේ නාවික සහ ගුවන් මාර්ග විශහාල ප්‍රමාණයක් ලංකාව හර හා ලංකාව අසලින් ගමන් කරනවා. එනිසා මේ පිහිටීම කියන එක රටකට සාපේක්ෂවාසි ලබාගන්න වැදගත්තෙනවා. දැන් ඔයවාසය නේපාලය භූතානය මොංගෝලියාව වගේ රටවල්ට නෑ මොකද ඒ රටවල්. සමුද්‍රයෙන් ඇත්තලා තියෙන අපි කියනවා ඉංග්‍රීසින් ලෑන්ඩ ලොක් කන්ට්‍රීස් ගොඩබිම්වලින් වටවෙලා තියෙන රටවල් තමයි ඒ අනුව සාපේක්ෂවාසි ලබන්න පිහිටීම වැදගත්වෙනවා ඉතින් දරුවනේ මෙන්න මේ විදියට අපට සාධක ගණනාවක් හඳුනගන්න පුළුවනි රටකට සාපේක්ෂවාසි ලබා ගැනීමට ඉවහල් වන අපි ඊළඟට සලකා බලමු සාපේක්ෂ වාසී න්‍යායාත්මකව අපි කොහොමද ඉදිරිපත් කරන්න කියලා. ඒ සොඳහා ඩෙවිඩ් රිිකාඩෝ ඉදිරිපත් කළ සාපේක්ෂ වාසි න්‍යාය උදෙසා යොදාගැනිපු උපකල්පන තමයි මම ඔබට පළමුුව මතක් කරන්නේ උපකල්පන කියන්නේ මනොවද උපකල්පන කියන්නේ සිතා ගැනී ඇයි සිතා ගැනීම අවශ්‍ය වෙන්නේ සිතා ගැනීමා වශ වෙන්නේ යම්කිසි න්‍යයායක් සරලව ඉදිරිපත් කිරීම සඳහා. සරලව ඉදිරිපත් කිරීම සඳහා. හැබැයි මේ උපකල්පනවලින් කියවෙන්න නැහැ, ඒ න්‍යාය අතාර්්‍රිකයි අථාර්කිකයි කියන එක. අපි පසුව සලකා බලු උපකල්පන බිඳ වැටනුත් මොකක්ද වෙන්න කියන එක. අපි හිතාගන්නවා මේ න්‍යාය පැහැදිලි කිරීමේදී. ලෝකෙ බෙළදාමට සම්බන්ධ වෙන්නේ. වල්යි ඒ රටවල් දෙක නිෂ්පාදනය කරන බාන්්ඩවර්ග දෙකයි පවතින්න කියලා. එතකොට ඇයි මේ වගේ උපකල්පනයක් අවශ්‍යවෙන්නේ න්‍යාය සරල කරන්න. ලෝකෙ රටවල් දෙකන මේ අත්ති විශසාාල සංඛ්‍යාවක් ඔබ දන්නවා වෙළදාමට සම්බන්ධ වෙනවා. හැබැයි මතකතියාගන්ඩ ඒ රටවල් මොකක්ද කරන්නේ. එක්කෝ අපනයනය කරනවා එක්කෝ ආනයිනය කරනවා. එක රටක අපනායන කියන්නේ රට නයන එක රටක අපනයන කියන්නේ තව රටක ආනයන ඒ නිසා ඇත්තවසයෙන්ම වෙළදාමට සම්බන්ධ වෙන්නේ රටවල් දෙකයි කියලා කියන එක එතරම් අත්ථත්්‍රික උපකල්පනයක් නොවේ මොකද ලක රටවල් කොච්චර හිටියත් බාණ්ඩ ගණුදුනු කිරීමදී සේවා ගණුදනු කිරීමදී එක් කෙනෙක් අපනයනකරුුවෙනවා අනිතරට ආනයනකරු බවට . පූර්ණ සාධක සංචලතාවක් පවති. මේක අදහස් කරන්නේ නිෂ්පාදනය කරනකේ බාණ්ඩ දෙකයින. ඒ දෙක අතර සාධක හුවමාරු කරන්න පුළුවන්. අපි හිතමු බාණ්ඩ වර්ග දෙ එකක් වී අනිත්ක බඩඉරඟු කියලා. එහෙම නම් වී වගාවේ සිට බඩඉරගු වගාවටත් බඩඉරගු වගාවේ සිට වී වගාවටත් සාධක නිෂ්පාදන සාධක හුවමාරු කරගන්න පුළුවන්. ඒක යන්නේ වී වගා කළ භූමිය බඩ ඉරගුවවන්න පුළුවන් බඩ රුගු වගා කළ වූමිය අවශ්‍යනම් වී වගා කරන්න පුළුවන් කියන එක. පැහැදිලිද හරි. ඊළඟ උපකල්පනය තමයි දරුවනේ ස්ථාවර පරිමානානුකූල පල පවතී කියන්නේ. පරිමානානුකූල පල ඔබ දන්නවා නිෂ්පාදනය වැඩිකරගෙන අදදින තම් පරිමාණය විශාල කරගෙන යද්ද ලැබෙන ප්‍රතිඵලය. එතකොට නිමවුම් වැඩිවන වේගය යෙදවුම් වැඩිවන වේගය අතර අනුපාතය සමානයි කියන එකයි මේන් අදහස් වෙන්නේ ඒ උපකල්පනය අප යදාගන්නවා සාපේක්ෂවාසි න්‍යයාය විස්තර කරන්න. ඊළඟ උපකල්පනය නිෂ්පාදනය හෝ පරිභෝජනය හෝ ආශ්‍රයෙන් බාහිරතා හට නොගැනි. බාහිරතා කියන සංකල්පයත් ඔබ ඉගනගන්න ඕනේ රාජ්‍ය මූල්ලය ගැන කතා කරද්ද. ඒ අනුව මවිශ්වාස කරනවා. ඔබටඒ පිළිබඳව අවබෝධයක් ඇති. බාහිරතා හට ගන්නවනම් ඇත්තර මෙනිියයයිෙන් කියද බිඳ වැටෙනවා. එනිසා තමයි බාහිරතා හට නොගන්නවා කියලා අපි උපකල්පනය කරන්න. ප්‍රවාහන පිරිවය සැකිල්ලට නොගැනී මේකම් බොහෝම සරල උපකල්පනයක් දරුවනේ යම් කිසිෙනෙකුට අවශ්‍යනම් ප්‍රවාහණ පිරිවය ඇතුල් කරන්න ප්‍රශ්මයක් නෑ අපට ඇතුල් කරන්න පුළුවන් ගණනය කිරීමම් ටිකක් සංකීර්ණ වෙනවා විතරයි වෙන කිසිදු හානියක් වෙන්නෑ. අපි ගණනය කිරීමම් සරලව. දියයාගන්න තමයි ප්‍රවාහන පිරිවයක් ඇතුළත්වෙන්නේෙ නෑ කියලා උපකල්පනය කරන්නේ. හොඳයි මේ උපකල්පනවලට යටත්ව අපට පුළුවනි දැන් නයාය පිළබඳව සාකච්ඡා කල්ලා බලන්න. කුමත්ද සාපේක්ෂ වවාසි න්‍යාය පිළිබඳ. මං මුලදිකීවා සාපේක්ෂ වාසී න්‍යාහිතෙන වැදගත්ම සංකල්පයක් තමයි එ අනුව අවස්තිික පිරිවය අපිට ගණනය කරන්න සිද්ධ වෙනවා ඉදිරයේදී. අවස්තිික පිරිවය ගණනය කරන්න දැන් ඔබේ දොලහ ස්්‍රේණය මතකය එළියට ගණ්ඩෝනි. අවස්තික පිරිවය කියන්නේ කුමක්ද යම්කිසි තෝරයා ගැනීමක් වෙනුවෙන් කැපකරුන් ලබන විකල්පයන් අතුරින් වඩාත්ම වැදගත්වන විකල්පේ වටිනක්කාම. අවස්ථික පිරිවය ගනය කරන හැටි බට මතක ඇති මේ වගේ සූත්‍රයක් අපි පාවිච්චි කළා අවස්ථික පිරිවය සමානයි කැප කළ නිමවුම බෙදීම බිහි කළ නිමවුම. මෙනවේ මතකයත් එක්ක තමයි අපි ඉදිරි ගණණය කිරිම්බලට යන්නට ඕනේ. හොඳයි. නිරපේක්ෂ වාසිගැන කතා කරන වෙලාවෙම ම දරුවන්ට මතක් කලා මේ සාකච්ඡාව ගිනිියන්න පුළන් ප්‍රවේශ දෙකක් තියෙනවා කියලා. මොකදද නිෂ්පාදන ප්‍රවේශය සහ ඇත නිමවුම් ප්‍රවේශය සහ යෙදවුම් ප්‍රවේශය. ඒ වගේම සාපේක්ෂවාසිනයායත් අපට මේ ප්‍රවේශයන් දෙක ඔස්සේ සාකච්ඡා කිරීමේ හැකියාව තිබෙනවා. සාකච්ඡා කිරීමේ හැකියාව තිබෙනවා. හොඳයි. දැන් ඔබ දකින්නේ නිෂ්පාදන පිරිවය අනුව සාපේක්ෂවාසී. හඳනාගන්නා ආකාරය. මගේ උදාහරණයට අනුව ලෝකිතියෙන්නේ රටවල් දෙකක් කියලා හිතාගත්තා කවුද දකුණුකොරියාව ඉන්නවා බංගලා දේශය ඉන්නවා. එ රටවල් දෙ නිෂ්පාදනය කරන්නේ බාන්ඩ වර්ග දෙකක් කියලා හිතාගත්තා මොනොවද බාන්්ඩවර්ග දෙක මුක්කාවරණ පේස් මාස් ඉළඟට පිසි.ර් කට්ටල මෙ දවස්සල බොහෝ විට. සාකච්ඡා කරන බා්ඩ වර්ග දෙකක් බාට ලෝකෙ පත් වෙලා තියෙනවා. දැන් මේ බාණ්ඩ දෙක සම්බන්ධයෙන් තොරතුරු ප්‍රමාණයක් දීලා තියෙනවා. මේ වගුව තුළ උබ දකින්නේ මේ එක් එෙක් බාණ්ඩය නිෂ්පාධනය කිරීම සඳහා වැෑවන ශ්‍රම පැයගණන්න. ශ්‍රම පැයගරන්න. අපි සංඛයාලයකන කියවන්න උත්්‍රහ කරමු. මෙ දෙක කියන සංඛ්‍යාව කුමක් ද දකුණු කොරියාවට, මක ආවරණයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රමපැය දෙකක් ගත වේ. මෙ තුන කියනගේ කොහොමද බංගලාදේශයට එබඳුම මක ආවරණයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රමපැය තුනක් ගතවේ තුනක් ගත වේ. හතර දකුණුකොරියාවට PCR කට්ටලයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රමපය හතරක් ගතවේ. බංගලාදේශයට PිCR කට්ටලයක් නිපදවීමට ශ්‍රමපැය දොළහක් බෑවේ. ඔන්න ඔයි කතාව තමයි අපට දීල තියෙන්. දැ මේ තොරතුරු ආශ්‍රයෙන් අපි කොහුමද සාපේක්ෂවාසිය හඳුන ගන්න. ඒ සඳහා දරුවනේ ඔබට කිව්වත් නැතත්. ඔබට කිව්වත් නැතත්. පළමුව කරන්්ඩ ඕනෙ කාරණය තමයි. හොඳට මතක ත්‍රාගන්්ඩ ආවස්තිික පිරිවැය ගණනය කිරීම. ආවස්තිික පිරිවැය ගණනය කරන්න නැතු ඔබ මේ වගුවදිහා කොපමන වෙලාවක් බලාගෙන හිටියත්. ඔබට සාපේක්ෂවාසය හඳුනගන්න පුළුවන්කමක් නෑ. එනිසා පළමුවපි ආවස්තිික පිරිවැය ගණනය කරන්ඩ ඕනේ. මතකන සූත්‍රය සූත්‍රය තමයි. ආවස්ථික පිරිවැය සමානයි මොකද කැප කල නිමවුම බෙදීම බිහි කළ නිමවුම හොඳයි. අපි දැ අවස්තික පිරිවය ගණනය කරමු. මෙන්න. මේ සටහනේ මම ආවස්ථක පිරිවය ගණනය කරලා තියෙන්නේ. එ ගණනය කිරීමේදී මට ඕනේ දකුණු කොරියාවට, මඛ ආවරණයක් නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය කුමක්ද. කැප කරන්නෙ කුමක්ද කියලා බලාගන්න. ඒ සඳහා මම කරපු ගණණය කිරීමදී අපිට මේ වගේ දෙයක් කරන්නට පුළුවන්. ඒ තමයි ඔබ හිතන්ඩ ඔබ හිතන්ඩ මුඛ ආවරණ නිෂ්පාදනය කරන්න නං P නිෂ්පාදනය කරපු ශ්‍රමිකයෝ අරගෙනය අන්ඩෝනි මක ආවරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ශලාවට හොඳයි අපි හිතමු සරලව PCR කර්මාන්ත ශාලාවේ සිට එක ස්්‍රමිකයෙකු මුව ආවරණ නිපදවන කම්හල්ට රැගෙනෙනු ලැබේ හරිද දැම් මොකද වෙන්නේ. PCR නිෂ්පාදනය අඩුවෙන් ඕන කොච්චර අඩුවෙනවාද කොච්චර අඩුවෙනවද හතරක්ද හතරක් නෙමේ? හර හතරෙන් එකකින් අඩුවෙනවා හතරෙන් එකකින් අඩුවනවා ඇයි ඇයි එතන ශ්‍රමිකෙක් නෙමෙයි හතරක් නිෂ්පාදනය කළේ එතන නිෂ්පාදනය තමයි හතරදනෙක් තමයි එකක් නිෂ්පාදනය කළේ එහම එක් කෙනෙක් ගෙනෑම හතරෙන් එකකින් නිෂ්පාදනය අඩුවන කැප් කල නිමව හතරෙන් එකයි ඔහු ගෙනල්ලා මුකාවරණ කර්මාන්ත ශලාවට යොමු කලාට පස්සේ. ඔහු කීක් නිෂ්පාදනය කරනවාද. ඔහු නිෂ්පාදනය කරනවා ඒක දෙකක් ද නෑ දෙකක් නෙමේ. ඇයි දෙන්නේෙ කොන එකක් හදන්ට. එම් ඔහු නිෂ්පාදනය කරන බාගයයි. ඒ අනුව විිහි කළ නිමවම දෙකෙන් එකයි. හරිද කැප්ප කල නිමවුම හසරෙන් එකයි බිහි කළ නිමවුම දෙකෙන් එකයි. දැන් අපි තොසුරුවනුව ලියනවා කැප කල නිමවුම ඉර උඩ හතරෙන් එකයි. ඉරෙන් යට බිහි කළ නිමවම දෙකෙන් එකයි. හනම් හතරෙන් එක බෙදීම දෙකෙන් එක. එහනම් ඒක තායිමේ ලියල තියන හතරෙන් එක බෙදීම දෙක කිය එක තමයි හතරෙන් ගුණ කිරීම දෙක කියල ලියතිය. නරිද හතරෙන් එක බෙදීම දෙක කියන එක ලිව් අපි හතරෙන් එක ගුණ කිරීම දෙ උත්තරයාවා බිින්දුුවයි දසම පහ. හරිද. ඒ විදිහටම අප අ අනිකුත් නිෂ්පාදන ගැන හිතුවහම ලැබෙන ආවස්තික පිරිවයි අගයන් ටික තමයි මම මේ ගණනය කරලා දාලා තියෙන්නේ. ගණනය කරලා දාලා තියෙන්නේ. තව එකක් පමණක් ම සාකච්ඡා කරන්න අගුදාහරණයක් විදිහයට. බංගලාදේශයට මුකාවරණයක් නිෂ්පාදනය කිරීමේ අවස්තිික පිරිවයි කොපමනද. කලින් වගේ ම ඔබහිතන්න, හදන්නේ යන්නේ මුකාවරන. එනිසා පි පි කර්මාන්ත ශලාවෙන් එ කෙනෙක් ගේනවා. එතන නිෂ්පාදනය අඩුවෙනවා කොච්චර අඩුුවෙනවාද අඩුවෙනවා දොලහෙෙන් එකක් ඇයි එතන දොලොස් දෙනෙක් එකතු වෙලා එකක් හද හද හිටිය. එනිසා දොලහෙන් එකකින් අඩු වුණා මෙයා ගෙනමන කැප් කල නිමවම දොලහෙන් එකයි. බිහි කල නිමවුම මේ ස්්‍රමිකය ගිහිල්ල අතෑරියකො හටද ැම්ෙ ක හ. ඒයාව දැම් මේ මුකාවරණ. කියක් හදනවද එයාට හදන්න පුළුවන් තුනෙෙන් එකයි. තුනෙෙන් එකයි මොකද තුන්දරෙක් කොනක් හදන්න තුනෙෙන් එකයි. එහනම් නැවතත් කලින් සූත්‍රය. ඉරඟුට කැප කල නිමවුම තොළහැෙන් එකයි. ඉරංජට බිහි කර නිමවම තුනෙෙන් එකයි. දොළහෙෙන් එක බෙදීම තුනෙෙන් එක කියන්නේ දොළහෙන් එක ගුණ කිරීම තුන. ඔන්න ඔය විදියට දරුවනේ ආවස්ික පිරිවය. අගයන් හදාගන්ඩ හතර. හැදුවට පස් අපට ලැබෙනවා මේ අවසාන සංඛ්‍ය ටික. ඒටික දැන් ඔබට පුළුව නි සංසන්ධනය කරන්නට. මුකආවරණ කියන බාණ්ඩයට ආවස්තික පිරිවැය අගයන් දෙකක් තියෙනවා. ද බලන්ඩ මේ අගයන් දෙක සංසන්ධනය කරලා, මඛආවරණ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ ආවස්ථික පිරිවැය දසම පහයි, බංගලා දේශයේ දසම දෙකයි පහයි. මේ දෙක සසඳල බැලුවහ බට පේනවා අඩු අවස්තික පිරිවයක් තියෙන්නේ බංගලා දේශයේ. යනුව අපට මුකආවරණ සඳහා විශේෂී කරණය වෙන්නට කියලා උපදෙස් දෙන්න පුළුවන් බංගලා දේශයට. ඉළඟට PCR කට්ටල සම්බන්ධයෙන් බැලුවහම බංගලා දේශයේ ආවස්තිික පිරිවැය හතරයි දකුණු කොරියාවේ ආවස්තිික පිරිවැය දෙකයි. මේ අගයන් දෙක සැසඳුවහාබට පේනවා අඩු ආවස්තිික පිරිවැය තියෙන්නේ දකුණු කොරියාවට කුමක් සම්බන්ධයෙන්ද PCR කට්ටල සම්බන්ධයෙන්. එ නිසා අපිට දැන් තීදුවක් ලැබිල තියෙනවා සාපේක්ෂවා සිනියාය අනුව දකුණු කොරියාව මුඛ ආවරණ නිෂ්පාදනය නතර කල්ලා. ඒ සම්පත්තිකත් යොදාගෙන කරන්ඩෝනෙමකක්ද PCR කට්ටල නිෂ්පාදනය කරන එක. එවගේම බංගල දේශයේ කරන්්ඩෝනෙමකක්ද, PCR කට්ටල නිෂ්පාදනය කරන එක නතර කරලා, ඒ සම්පත් ප්‍රමාණයත් යොදාගෙන මකආවරණ නිෂ්පාදනය කරන එක. මෙහම කළහම් මොකද වෙන්නේ. බංගල දේශයට පුළුවන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා, වැඩි මුකාවරණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නට. අතිරික්තයක් තියෙනවා. දකුණ කොරයාට පුළුවන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වටා PCR කට්ටල නි්පාදනය කරන්න. අතිරික්තයක් තියෙනවා. දැන්ගන්නේ අතරික්තය නිසා මේ රටවල් දෙකට ඉඩකඩක් තියෙනවා එ බාන්්ඩ නිෂ්පාදනය නොක්කරන නැත් නිෂ්පාදනය කරන නවත්තපු රටත් එක්ක හුවමාරු කරගන්න තමන්ගේ අතිරික්තය. අන්න ඒ නිසයි කියන්නේ. සාපේක්ෂවාසි න්‍යායම් රටවල් දෙකටම වාසි අත්වෙන බව පැහැදිලිද හොඳ. ඊලට දරුවනය අපි බලමු නිෂ්පාදන හැකියවානුව කොහොමද සාපේක්ෂවාසි ධණය කරගන්න කියලා. මේ වගුවයේ දැක්වෙන නිෂ්පාදන හැකියාව නැවතත් රටවල් දෙකක් තියෙනවා ශ්‍රී ලංකාව සහ පකිස්ථානය බාණ්ඩවර්ග දෙකක් තියෙනවා අර්තාපල් සහලෝ කුලූුණු ඊට අදාළව සංඛ්‍යලයකනයක් තියෙනවා හුමක් ද සංඛ්‍යලයකනේ තියෙන්නේ ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි බාන්්ඩ ප්‍රමාණය. හොදයි. මම සියලු සංක්‍යයා අර්ථ නිරූපණය කරන්න නැතුව මවල්ට සංක්‍යයා එකක් හෝ දෙක් අර්ථගන්නන්නම් පළවිනික හතර හතර කියනකේ තේරුම්මකක්ද. ශ්‍රී ලංකාවට එ ස්වමිකයෙකු සේවා නයුක්ත කළ විට අර්තාපල් කිලෝග්‍රෑම් හතරක් ලබාගත හැකිය. ශ්‍රී ලංකාවට එක් ස්වමිකයකු මගින් අර්තාපල් කිලෝග්‍රෑම් හතරක් ලබාගත හැකිය. මෙ විස්ස පකිස්ථානයට එ බඳුම ස්්‍රමයක් සේවා නයුක්ත කළ විට අර්තාපල් කිලෝගරෑම් විස්සක් නිෂ්පාදනය කළ හැකිය පැහැදිලිද හොඳයි. ඒ විදියට සංකයා හතරම අරථකතනය කරගෙන දරුවන ඔගොලුර පරණ මතකයක්ත් එක්ක මේක දි දැළුවොත් නිරපේක්ෂවාසිනයා යනුව ඔබට මොකක්ද පේන. බාන්්ඩ දෙකම නිෂ්පාදනය කිරීම පකිස්තාාන්ට වාසි ඇයි එක ස්්‍රමිකයෙක් බාණ්ඩවර්ග දෙකෙන්ම නිෂ්පාදනය කරනවා අනිත් රට වඩා. එනිසා පකිිස්ානට බා්ඩ දෙකම නිෂ්පාදනය කරන නිර‍ේක්ෂවා යති තියෙන. ඔන්න නිරපේක්ෂවාසිය නොදුටු පැත්තක් දැන් සාපේක්ෂවාසිනයෙන් දකිින්ද යනවා. කොහොමද. මේ බාණ්ඩ දෙකම නිෂ්පාදනය කිරීමේ වාසිය තනි රටකට තිබනට සාපේක්ෂවාසිය තියෙන්න්නේ තනිරටකට නෙමේ. සාපේක්ෂවාසිය තියන්නේෙ තනි රටකට නෙමේ. අපි තේරුම් ගන්න උත්සාහ කරු. හොඳයි. සාපේක්ෂවාසි තේරුම් ගන්න මකද කර්ඩෝනි. ආවස්තික පිරිවය ගණනය කර්ඩෝේ. ආවස්තිික පිරිවැය කිව්ේ? අප කළ නිමවුම බෙදන්ඩෝන බිහි කළ නිමවුම හොඳයි අපි ගණනය කල බලමු දැන් අපි කලින් වගේම හිතමු ඔය කියන ශ්‍රමිකයා ලංකාව ගණ්ඩකු ලංකාවේ ශ්‍රමිකයා අර්තාපල් වගා කිරීම සඳහා යොදා ගන්න අපි ලූුණු වගාවෙන් ඉවත් කරලා ලූුණු වගාවින්න ශස්්‍රමිකයෙක් අර්තාපල් වලට ගෙනවොත් ලූුණු කිලෝකීයක් අහිමි වෙනවද. ලුණු කිලෝ හයයි. එයා එතන හයක් හැදවා. එනම් කැප කල නිමෝම හයයි. හරිද. එය ගිහිල්ලා අර්තාපල් වගාබිමේ කිලෝකීයක් නිෂ්පාදනය කනවද. අර්තාපල් කිලෝ හතරයි. එනම් බිහි කළ නිමවුම හතරයි. එනම් අපිට ගණනය කරන්න පුළුවන් කැප කළ නිමවුම හය බෙදනවාපී බෙදනවාපි බිහි කළ නිමවම. හර මේ ඔබ දකින්නේ ඒ ගණනය කිරීම කැප කල නිමවම හය බෙදවා බිහි කළ නිමූම හතරෙන් පිළිසුර ලැබුණා අපට එකයි දසම පහක්. ඒ විදිහටම පකිස්ථානයටත් කරන්න පුළුවනි. පකිස්ථානයේ අ ගො අරගෙන එෙනවා ලොකුලූනු වගාවිඳල අර්තාාපල් ගොවිබමට ලොකුලූුණු වගා බිඳ වැටෙනවා කොච්චරකින් ද? ලොකුල වුණු කිලෝ දහයක් අහිමි වෙනවා. කැප කල නිමවුම දහයා ඉරෙ වඋඩ. ඉරෙන් යට බිහි කළ නිමවුම. ය ගිහිල්ල වවනව අර්තාපල් කිලෝ විස්සා. එයනුව බිහි කළ නිමොම් විස්සයි. කැප කල නිමවම බිහි කළ නිම බෙද අහම අපට ලැබෙනවා කියත්ද දසොම පහක්. ඔය විදියට අගයන් හතරම ඔබට ගණනය කරගන්නට පුළුවන්. ගණනය කරගත්තහම ලැබෙන ආවස්තික පිරිවය අගයන් හතර තමයි ඔබ මේ දකින්නේ. එකයි දසම පහයි දසම පහල් දසම හයයි හතයි දෙකයි. ඔයා අගයන් ටික අපි ලබා ගත්තා. හරිද. දැන්මකද කරන්නේ. දැන් සසඳල බලනවා. අර්තාපාල සඳහා අඩු ආවස්තිික පිරිවයක් පවතින්නේ කවර රටකට ද මේ අගයන් දෙක සසඳල බැලුවහම ඔබට පේනවා. බිදුුවයි දසම පහ තමයි කුඩාගය ඒ නිසා අර්ථපල් සම්බන්ධ අඩු ආවස්තිික පිරිව ඇතියෙන්නේ කාටද පකිස්ථානයට පකිස්ථානයට එවිදියට මො බැලුවොත් ලොකුලු වුණු සඳහා අඩු ආවස්ික පිරිවා ඇතියෙන්නේ කාටද මේ දෙක සසඳල බලන්ඩ ඒ දෙක සසඳල බැලුවහම ඔබට පේනවා අඩු අගේ තියෙන්නේ ශ්‍රී ලංකාවට ඒ නිසා අපි නිර්දේශ කරමු ශ්‍රී ලංකාවට වඩා සුදුසුයි ලොකුලූුණු සඳහා විශේෂී කරණය දීම. දැම් බලන්ද මෙතන සිද්ධ වුණු දේ දරුවනය. මකදද මුලති අපි දැක්කා වාසය තියන්නේ ාකිස්තාන්ට බාන්ඩ දෙකටම. ලංකාවට මොකත් කිසිම බාණ්ඩයකට වාසයක් නෑ. නමුත් අවසාන අපිටවා. ොකද සාපේක්ෂවාසි අනුව ශ්‍රී ලංකාව ලොකුලූනු නිෂ්පාදනය සඳහා විශේෂී කරණය විය යුතුය, පකිස්ථානය අර්තාපල් නිෂ්පාදනය සඳහා විශේෂීකරණය විය යුතුය. එම කළහාම මොකද වෙන්නේ. ලංකාව තමන්ගේ අවශ්‍යතාවට වැඩිය ලොකුළලූුණු නිෂ්පාදනය කරනවා. කාටද දෙන්නේ අතරික්තේදනවා පකිස්ථාන්ට. පකිස්ථානය ඔවුන්ගේ අවශ්‍යතාවට වඩා වැඩියෙන් නිෂපාන කන අර්ථාප. දෙන්නේ අතරරික්තය දෙනවා ශ්‍රී ලංකාවට මේ විදිහට කලාම රටවල් දෙකටම වාසී කියන එක තමයි සාපේක්ෂවාසිනයාායේද කියන්න. දැන් දරුවනය ඔබට තේරෙනව ඇති යම් කිසි රටකට නිරපේක්ෂවාසයක් නොතිබුණත්. සාපේක්ෂවාසි තිබීම ඒ රටට වෙළදාමට සම්බන්ධ වෙන්න පැහැදිලි හේතුවක් සපේනා හොදයි. ඊළඟට අපි කතා කරන්න ඕනේ ටවල් දෙක අතිරික්තය හුවමාරු කරගන්නෝ කිවට නිකම්ම කරඩ බෑනිේ. ඒ රටවල් දෙකට අතරික්තය හුවමාරු කරගන්ඩ කිසියම් අනුපාතයක් තියෙන් දෝනි අර්තාපල් කිලෝය එකක් ලූුණු කිලෝය එකකට දෙනවද කිලෝ බාගකට දෙනවද මෙමක දෙයක් තියෙන් දෝන. එනි සපීළඟට කතා කරමු රටවල් අතර හුවමාරු අනුපාතය තීරණය කරන ආකාරය පිළිබඳ. හුවමාරු අනුපාතය කිව්වා හම ුවමාරුනුපත දෙකක් ගැන කතා කරන්න නවා. එකක් තමයි අභ්‍යන්තර හුවමාරු අනුපාතය. ගැ රට ඇතුළේ බාණ්ඩ හුවමාරුවන අනුපාතය. ඊළඟ එක බාහිර හුවමාරු අනුපාතය. එක රට තවත් රටක් සමග බාණ්ඩ හුවමාරු කරගන්නා අනුපාතය මේ අපට ආකාර දෙකකින් කරන්න පුුවන්. එකක් තමයි එක එලළිම සංඛයාලය කන පාවිච්චි කළ ගණනය එක කළ බලන්න පුළුව. ගණනය කළොත් දරුවුණේ හොඳට මතකතියාගන්ඩ අභ්‍යන්තරහුවමාරු අනුපාතය කියල ඔබට ලැබෙන්නේ ආවස්ථික පිරිවැය ලැබුණු අගයමයි. අභ්‍යන්තර වුවමාරු අනුපාතය කිය ලබෙන්නේ අවස්තිික පිරිවය ලැබුණු අගයන්මයි. බාහිර අනුපාතය ගණනය කරනකොට පළමුුව ඔබ අභ්‍යන්තර අනුපාතය ගණණය කරලා ඒ ඇසුරෙන් තමයි බාහිර අනුපාතය ගොඩ නගා ගණ්ඩ ඕනනි. අප බලමු මේ දෙකම කරන්නේ කොහොමද කියලා. අභ්‍යන්තර හුවමාරු අනුපාතය සහ බාහිර අනුපාතය ගණනය කරන්න පහසුවෙන්ද. ම ඔබට කියනවා මුලදම හිතාගන්න මේ රටවල් දෙකටම ස්්‍රොම එකක සීය බැගින් තියෙනවා කියලා. මේ අත්වනෝමතික උපකල්පනයක් ගණනය කිරීමේ සරල බවතකා මම යොදා ගන්නේ. ස්්‍රම එකක සීය බැගින් තියෙන නිසා ඔබට අහරදුන්න වු වගුවේ තොරතුර පුළුවන්කම තියනවා නිෂ්පාදන හැකයා මයිම්වක්්‍රකට පරිවර්තනය කරන්න. මේ කරලා තියෙන්නේ බලන්ඩ නිෂ්පාදන හැකයා මයින්වක්්‍ර දෙකත් තියෙනවා රටවල් දෙක නියෝජනය කරන්න. මේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රමඒ එකක සීයක්ක් තියනෙනවකි අපි කිව්වෝ ඒ ්‍රම එකක සීයම අර්තාපල් වගාවට යදෙවොත් කිලෝග්‍රෑම් හාරසීයක් ලබන්න පුළුවන් ොක දෙක්කෙනෙක් කිලෝ හතර බැගින් නිෂ්පාදන කරන ලොකුලූුණු වගාවට ඒදවුවොත් හයසීයක් ලබාගන්න පුළුවන් කිලෝග්‍රෑන් ඇයි එක්කෙනෙ හයක් බැගෙන් නිෂ්පාදනය කරනවා. මේ දෙකයාගල්ල ඔබට නි්පාදන හැකයා මයිම්වක්්‍රයක් අඳින්න පුළුවන්. එතකොට අභ්‍යන්තරහුවමාරු අනුපාතය කියන්නේ මේ බාන්ඩ දෙක හුවමාරුවන අනුපාතය. අර්තාපල් සහ ලොකුලූුණු ුවමාරුවන අනුපාතය. ඩැම් බලන්න අපන මෙහම තර්කයක් ගන්න පුළුවන්නේ. මේ දෙකම නිෂ්පාදනය කරන්න යෙදා ත්ත ්‍රමය එකක සීයයි. ඒ නිසා මම කියනවා අර්තාපල් කිලෝග්‍රෑම් හාරසීයක් සමානයි ලොකුලූුණු කිලෝග්‍රෑම් හයසයක්. හාරසීයක් සමානයි හයසයක්. එහෙනයි එකක් සමානයි කියද. කියල අපට ගණනය කරන්න පුළුවනි හයසය බෙදුවහම හාරසීයෙන්. එත ලොබට ලැබෙනවා එකයි දසම පහක්. එහෙම නං ඒකෙන් කියවෙනවමකක්ද ඒකෙන් කියවෙනවා. ට අර්තාපල් කිලෝ එකක් ගණ්ඩ ඕනෙ නං අර්තාපල් කිලෝ එකක් ගණ්ඩ ඕන නං ලොකුලූුණු දෙන්න ඕන කිලෝ එක හමාරක් අන්න හුවමාරුවන් උපාතයාව. තැන් ලංකාවේ කඩවල්වල බෝඩ්ඩ එකක් අපි යලවන්න ඕන කොහොමද බෝඩ්ඩයක් කලවන්නඩ ඕනේ අර්තාපල් කිලෝග්‍රෑම් එකක් ගන්න නම් ලොකුලූුණු කිලෝග්‍රෑම් එක හමාරක් අරගෙන එද. එම නැත්තම්? ොකුලෝ වඋනුකිලෝග්‍රහම් එක හමාරක් ගේන අයකුට අර්තාපල් කිලෝ එකත් දෙනු ලැබේ ඔන්න අභ්‍යන්තර සුවමාරු අනුපාතය කියන්නේ ඕකයි ඕකම ඔබ මේ සටහනය දකින්නේ පකිස්ථානයේ අභ්‍යන්තර අනුපාතය පකිස්ථානයේ ඔබට පේනවා දෙදාහට දාහයි දෙදාහට දාහනම් එකකට කියද ට ගණනය කරගන්න පුල. දෙදා හට දාහනං එකකට බාගයයි. දෙදාට දාහනං එකකට භාගයයි. එකන්නේ පගිස්ථානේ අර්තාපල් කිලෝ එකක් දෙනවා ලොකුලූුණු කිලෝග්‍රෑම් භාගයක් ගන කෙනෙකුට පැහැදිලිද. ඔන්න ඕක තමයි අභ්‍යන්තර අනුපාතය කියන්නේ රට ඇතුළේ බාණ්ඩ දෙක හුවමාරු කරගන්නා අනුපාතය. ඊළඟට දරුවනේ අපට පුලුවන්කම තියෙනවා, අභ්‍යන්තර අනුපාතය මාරු වෙන්න ජාත්‍යන්තර හුව මාරු අනුපාතයට. එ ගණනය කරන හැටි ම ඔබට පෙන්න්නන්නම්. ඊට මොහොතකට කලින් මම කැමැති ඔබට පෙන්න්නන්ද මෙන්න මෙහෙම රටවල් අ බා්ඩවර්ග දෙකම නිෂ්පාදනය කරන්න නැතුව එක බාන්්ඩයකට විශේෂී කරණය වුුණහම ලැබෙන වාසය කුමක්ද කියලා අපි බලමු. සඳහහා මම යොදාගන්නවා කලින් ඇදපු නිෂ්පාදන හැකයා මයිම් වක්්‍රයම. ඉරට දරුවනේ මම මේ සටහනේ අත්තනමතිකව ලක්ෂ දෙයක්ක් ලකුණු කරනවා ඒ සහ Bඒ ලක්ෂදගෙන් පෙන්න්නනව රටවල් දෙක බාණ්ඩ දෙකම නිෂ්පාදනය කරන අවස්ථාව. එකන විශේෂී කරණය වෙලා නෑ. හොඳයි. ලංකාව විශේෂීකරණයවෙන් නැතුව අර්තාපල් කිලෝග්‍රෑම් දෙසීයක් සහ. ලම් තුන්සයක් නිෂ්ානය කරනවා. පකිස්ථානය අර්තාපල් කිිලෝග්‍රෑම්දස් පන්සයක් සහ ලොකු කිලෝග්‍රෑම් දෙසය පණහක් නිෂ්පාදනය කරනවා. විශේෂී කරනය වෙලාද නෑ කොහොමද දන්නේ බාන්්ඩ දෙකම රටවල් දෙකම නිෂ්පාදනය කරනවා. හොඳයි. මේ වෙලාවේ අපි ලෝක නිෂ්පාදනය ගණනය කළ බලමු දැ. මේ දරු කලබලේ ලෝක නිෂ්පානයක හම ඒ කොහොද අපි ගණනය කරන්න කියලා නෑ සර ූපකල්පනයක් තිබබන්නේ ලෝකඉන්නේ රටවල් දෙකයි. එයයි හදන්න බාණ්ඩ දෙකයි. එහනම් ලෝකන නිෂ්පාදනය ැනේ ාන්්ඩ දෙකේ එකතුවන හොඳයි. දැම් බලමු ලෝකටම අර්තාපල් කිලෝග්‍රෑම් කීත් තියෙනවාද. හරිම සරලයි ලංකාවෙන් දෙසීයයි පකිස්තාානයෙන් එදා ස් පන්සිීයයි එකතුකරහම එදා සත්සීහැ. හරිද. ඉලට ලොකුල වුණු බලන්න ලංකාවෙන් තුන්සීඇයි පකිස්ථානෙන් දෙසය පණහයි එකතු කරහම පන්සිය පණහයි. දැන් ලෝක නිෂ්පාදනය ඇවිල්ලා. මොකක්ද අර්තාපල් කිලෝග්‍රෑම් එද්දාත්හත්සියකි ලොකුලූනු කිලෝග්‍රෑම් පන්සිය පණහකි. හරිද දැන් අපි හිතමු මේ රටවල් දෙකට අපි විශේෂී කරණය වෙන්න කියනවා. කොහොමද සාපේක්ෂ වාසිනියයට අනු. ඒ අනුව ලංකාව තෝර ගන්නවඕනු මොවද ලංකාව කරන්න ඕන ලොකුලූුණු කොච්චර පුළුවන්ද හයසීයයි. හය සීය වෙන්නේ අර්තාපල් නිෂ්පාදනය නොකරන ත්වයක් අර්තාපල් බින්දුවයි ලොකුළූනු හැසියයි. ඊළඟට පකිස්ාන කරන්ඩඕනෙමකද ලොකුලූ නිෂ්පාද නතර කරන්න වු මෙතැන්ට ඇන්ඩෝවන ිල් අර්තාපල් විතරක් එපදවන්නන ොච්චරද දෙෙදාහයි. ැ බලන්න ැන් ලකනිෂ්පාදනය කොපනද අර්තා පල් ගත්තොත් කිලෝග්‍රෑම් දෙදා හයි කොහොම දෙදාහන්නේ ලංකාවෙන් බින්දුවයි පකිස්ානෙන් දෙදාහයිහර ඊළංඟට ලොකුල වනු ගත්තහම ලෝක නිෂ්පාදනය කිලෝග්‍රම් හයසීයයි කොහම දෙන්නේ පකිස්ථානෙන් බිදුුවයි ලංකාවෙන් හසය. දැන්වෙන්න මේ කියපු දේවල් ටික ඊළඟට මම එකම තැනක තියලා ඔබට පෙන්නන්නම් මොකදද වෙලා තියෙන්නේ හොඳයි දැ බලන්ද විශේෂී කරනයට කලින් ලෝක නිෂ්පාදනය මේ අගයන් දෙක එක තුකල්ල ගත්ත එද්දා සත්සීයක් මොනවද අර්තාපල් කිලෝග්‍රෑම් එද්දා සත්සීයක් ලෝකට තිබුණ විශේෂී කරණය පස්සේ ලංකාවේ අර්තාාපල් නැත ෆකිස්ථානයේ දෙදාහක් ඇත ඒ නිසා ලෝක නිෂ්පාදනය දෙදාහයි. මොකදද වෙලා තියෙන්නේ එද්දාත් සත්වීර්තිමුණු වර්තාපල් නිෂ්පාදනය වැඩිවෙලා තියනවා දෙදාහ දක්වා. වැඩිවෙලාද ඔවු වැඩිවෙලා. ඉළඟට. ලොකුලුණු විශේෂීරණට කලින් තුන්සී අයි දෙසය පණහය එකතුකළ අපි හදාගත්ත පන්සිය පණහයි කියලා. විශේෂී කරණයෙන් පස්සෙමකක්ද වුනේ. ලොකුලූුණු ලංකාවේ හයසීයක් නිෂ්පාදනය කරවා කිලෝග්‍රෑම් පකිස්ථානයේ නැත ඒ නිසා මේ හයසීය තමයි ලෝක නිෂ්පාදනය වුණේ. දැම්මොකදද වෙලා තියන ලොකුලූුණු පන්සය පණහක තිබිලා හයසීයක් වෙලා. එහෙම නං ලෝක නිෂ්පාදනය වැඩිවෙලා. කොහොමද අර්තාපල් එද්දා සත්සයේසිට දෙදා හ දක්වා ඉහල ගිහිල්ලා. ලොකුලූනු පන්සිය පණහ සිට හය සිය දක්වා ඉහළ ගිහිල්ලා. ඔබට පේනවද මේ ඉහල යාමට එකම හේතුවමකත්ද. විශේෂී කරණය පමණයි. විශේෂී කරණය පමණයි. හොඳට තේරුම් ගන්න දරුවනේ නිෂ්පාදනය වැඩි කරන්න නම්. ගැගෙන යනව එක්කො සම්පත් ප්‍රමාණ වැඩි කරන්නඩෝනේ එම නැත්තන් තාක්ෂණය දියුණු කරන්න් ෝන දැම් මේ දෙකම නැතුව දෙම නැතුව විශේෂී කරණය විතරක් ලෝක නිෂ්පාදනය වැඩි වෙලා ලෝක නිෂ්පාදනය වැඩිවෙලා අන්න විශේෂී කරණය තියෙන වවාසය. ඊළඟට අපට පුළුවනි බලාගන්ඩ විශේෂී කරණය කරාට පස්සේ රටවල්ක හුවමාරු කරගන්න ඕන දෙන්න එක්ක බාන්ඩ. මෙ හුවමාරුයි විශේෂී කරණය දෙක්කම එකට එක තුන හම. ඇතිවෙන වාසය මොකක්ද. කියලාපට බලන්න පුළුවන්. එ නිසා අපි කියන විශේෂී කරණය හා හුවමාරුවේ වාසිය. ඒ වාසය තුළදී ඔබට මම පෙන්නන්න යනවා මේ රටවල් දෙක තමන්ගේ නිෂ්පාදන හැකයා මයින්වක්්‍රය පසු කරගෙන. ඊට දකුණු පැත්තේ තියෙන ලක්ෂයකට යන බව. දැම්මන් දන්නවා ඔබට ටිකක් මේක ගැටලු සහගතයි. මොකොද අපි දොල හැස්වේනිීද ගන්නනවනේ නිෂ්පාදන හැකියයා මයින්ක්කයෙන් දුණට තියෙන හිඟකම. තොර එතැන්ට යන්නන් එක්කෝ සම්පත් ප්‍රමාණි වැඩි කරන්න ෝනේ. එමඳන් තාක්ෂණය දියුණු කර් ඕනේ. දැම් මම කියනවා. මේ දෙකම කරන්න නැතුව දකුණු පැත්තරේ යන්න පුළුව මොනව කර ලද. විශේෂී කරණෙන්න්න ෝනි පළමුව. දෙවනුව හුවමාරු කරගණඩුවන. විශේෂී කරණය හොුවමාරු ඇත් දෙකම එකට එකතුනු තැන නිෂ්පාදන හැකයාමයිම් වක්රෙන් දකුණට රටක් යන්න පුල දකුණට යනව කියන දකුණෙන් පිහිටි පරිභෝජන ලක්ෂයක් අත්කරගන්න පුළුව. අපි බලමු මෙන්න එක සිද්ධ වෙන හැටි. මේ රටවල් දෙකට බාණ්ඩ දෙක හුවමාරු කරගන්න අපි කියනවා. පළමුුව විශේෂී කරණය වෙන්න දෙවනුව හොමාරු කරගන්න. ඇහරිද පලමුුව ශේෂී කරන වෙන්න දෙවනු අතිරික්තය හුවමාරු කර ගන්න. දැන් අතිරික්තේ හුවමාරු කරන්න හුවමාරු අනුපාතියක් ඕනන. මම තව ටිකකින් ගණය කල පෙන්වා එක ලැබෙන හැට. එතකල් අපි හිත රටවල් එකට එක අනපාතයට ාණ්ඩ ුවෝමාරු කර ගන්නවා කියලා එක එකට කිව්වෙ ලොකුලූන කිලෝ එකක් අර්ථපල් කිලෝ එකට හුවමාරු කරගන්නවා. එහෙම කරගත්තොත් ඇතිවන තත්ත්වය තමයි මේ සටහනය ඔබ දකිින්. ඇැවෙන තත්ය මම කියනවා ලංකාවට ඔබ ලොකුලූන කිලෝ හයසීයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක දෙස ැත්ත ප දෙ හැත්ත පහක් දෙන්න පකිස්ථානට යවන්න පකිස්ථානට ඉතුරුවෙනි කොච්චරද තුන්සී විසි පහයි ඒක තියාගන්න ලංකා එ දෙසි හැත්ත පහක් යවල එකට එක අනුපාතට ගේ අර්තාපල් කොච්චරද අර්තාපල්ගේන දෙසිී හැතපහක් එකට කයින අනු පාතෙ. දැන් ලංකාවට තියනවා තමන්ම නිෂ්පාදනය කරපු ලොකුලූුණනුතුන් සේවිසි පහක් සහ පකිස්ානෙන් ගෙනපු අර්තාපල් දෙසය හැත්ත පහක්. එ අනුව මම උන්ගේ නව පරිබෝජනවටම ඒ දෑ් කියල ලකුණු කල්ල තියෙනවා බලන්ට දරුවනේ දැන් ඒ ඩෑස් තියන්නේෙ කොහෙද. නි්පාදනය හැකයා මයින් වකට වඩා දකුණු පසින්. ලන්ුණද ංකාවට දකුණු පසට යන්ද පුළුවන් වනා. කොහොමද මොනව කරලද පළමුව විශේෂී කරණය වනාා ලුණු විතරක් නිෂ්පාදනය කරලා එකහුවමාරු කර ගත්තා දැංගියයා දකුණු පස ලක්ෂයකට. ඔය වැඩේම කරන්න පුළුවන් පකිස්ථානයට. කොහොමද පකිස්ාන නිෂ්පාදනය කළේ මොවද බාන්්ඩ දෙකම නිෂ්පාදනය කරු පකිස්ථාන්ට අපිකිව්වා එහම කරන්න දෙපා. ඔය අර්ථතාපල් විතරක් නිෂ්පාදනය කරන්න. අප උප දෙස්ස වුව. පිස්ානම කොද කරේ අර්තාපල් දෙදාහක් නිෂ්පාදනය කළ ලොකුලූුණු පකිස්ථානය නැත හරි දැන් මෙතන ඉඳගෙන අ කලින්දුන් උපදේ සයානුව ඔවුන් ලංකාවට එව්වනනි අර්තාපල් කිිලෝග්‍රරෑම් දෙසිිය හැත්ත පහක් ඒ නිසා එහේ ඉතුරුණේ කොචතරද. එදද හත්විය විසි පහයි. එදදා හස්සී විසි පහිතුරුණේ. ඒක එක් ලංකාවෙන් ලැබුණ ලොකුලූුණු කියද හැත්ත පහක්. දැම් බලන්ද හුවමාරුවෙන් පස්සේ පකිස්ථානය ඉන්න තැන. පකිස්ථානයට තියෙනවා තමම්ම නිෂ්පාධනය කරපු අර්තාපල් කිිලෝග්‍රෑම් එත්දා සස්සේ විසි පහක් සහ ලංකාවෙන් ආනයිනය කරපු ලොකුලුණු දෙසීය හැත්ත පහක්. එතකොට කොතන දෙන්න Bී දේ් කියන ලක්ෂේ ම ලකුුණු කරලා තියෙනවා බලන්න බ දේක්් කොහෙද පිහිටන්න. නි්පාන හැකයා මයිම්වක්්‍රයට වඩා දකුණේ. පකිස්ථානයත් පිෂ්පාදන හැකයා මයිම්වක්කරය දකුණට කියා. එතර බලන්න රටවල් දෙකම තමන්ග නිෂ්පාදන හැකයා මයින්වක්ක්‍රේයට වඩා දකුණෙන් පිටි පරිභෝජන් ලක්‍ෂයක් භුක්ති විදිඳනවා දැ. මොනව කරලද සම්පත් සම්බාරය වැඩි කරාද නෑ. තාක්ෂණයදියුණු කරාද නෑ.ඒ කිසිවක් කරන්න ඇතුව කළේ කාරණ දෙකයි. මකක්ද පළමුව විශේෂී කරණය වුණ. ඒ ාඩක් තරක් නිශ්පානය කරන පටන්ගත සියලුම සම්පත් චොදවල. දෙවනුව රටවල් මේ බාණ දෙක හුවමාරු කරගත්තා. ඉතුර විශේෂී කරණය සහ හුවමාරුව කියන දෙකම එකතුනු තැන ඔගොල දැක්කා රටවල් දෙක ගමන් කරනවා නිෂ්පාදන හැකයාමයින් වක්රෙන් ඔබ්බෙහිතියන පරිභෝජන ලක්ෂයකට. ඒක තමයි දරුවනේ කියන්නේ විශේෂී කරණය සහ හුවමාරුවේ වවාසය කියලා. හොයි දරුවුණේ අපි ඊලඟට බලමු මේ රටවල් දෙකේ මම ඔබට කිව්වේ මේ එකට එකේ අනුපාතයට හුවමාරු කරගන්න කියලනෙ මේක මම හිතල කිව්වේ. ඇත්තරම් මේ රටවල් දෙක කවර අනුපාතයකරද හුවමාරු කරගන්නේ කියලා අපි බලමු. එ රටවල් දෙක හුවමාරු කරගන්න අනුපාතර්ත මාතිිකයන්නේ බාහිර හුවමාරු අනුපාතය. දෙරට වෙළදාමට සම්බන්ධ වී යුත්තේ ඉහතින් ගණනය කර ද අභ්‍යන්තර හුවමාරු අනුපාතයට වඩා වාසිදායක තත්ත්වයක් ඇතිවන පරිදි බාහිර හුවමාරු අනුපාතයක් තීරණය කර ගැනීමෙන. රටවල් දෙකේ අභ්‍යන්තර අනුපාතවබ ගණනය කළා. දැන් කියන බාහිර වෙළදාමට සම්බන්ධ වෙන ට වඩ වාසිදායක අනුපාතයක් තිබුණෝ. බාහිර හුවමාරු අනුපාතය යනු වෙළදාමට සම්බන්ධවීම නිසා දෙරට අතර බාන්්ඩ හුවමාරුවන අනුපාතියයි එක හැරනි රටවල් දෙක අතර අනුපාතය යි. දැන් අපි බලමු මෙ රටවල් දෙකාතර හුවමාරු අනුපාතය ගණනය කරගන්න හැටි. දැම් මම අර කලින් කියපු එකට එක අනුපාතය අමතක් කරන්න. මොකොද එක ම අත්තනෝමතිකවකි වේ ගණනය කිරීමේ පහසුව තකා. දැං අපි බලන්නේ ඇත්තටම ගණය කරන්න හැට. පැහැලිද හොඳයි. මේතියන ඔබ කලින් දැකපු සටහනමයි මේ සටහන ආශ්‍රයෙන් පුළුවනි අපට ගොඩ නගා ගන්ඩ බාහිර හුවමාරු අනුපාතය තීරණය වෙන හැටි. දැ මම මේ වගේ දෙයක් කරනවා මම මේ නිෂ්පාදන හැකයා මයින්වක්්‍රක එකක් වූඩ එකක් ගැනල් අතාරන්න. දැම් බලන්න මොකක්ද වෙන්න කියලා. මෙතන තියෙන ශ්‍රී ලංකාය වක්්‍රය හාරසීය තියෙන තැන මම අරගෙන යනුව මෙන්න මෙතෙන්ට මෙතෙන්ට අරගෙන යනවා හොඳයි දැම් මම කල්පනා කරනවා හාරසීය වෙනුවට දෙදාහ ලව්වනං හය සය වෙනුවට මොකක්ද ලියන්නේ. හාරසීය දෙදාහ වනේ මම පස්ගුණයක් ගුණ කරන්න. හාරසියව පහක් කරග එනම් හයසියේවත් පහක් මම ගන්නවා එතකොට මට එනවා තුන්දාහා. දැ බලන්නවා මොකක්ද කරේ හාරසය වෙනුවට දෙදා හලිවනං හයසීය වෙනුවට ලියන්නේ කියද කියල කල්පනා කළ තුන්දාහයි. මේ අගයන් දෙක යා කරනවා එතකොට ඔබට එවාන්න මේගේ බවා මෙන්න මේ වගේ සටහන මෙන්න මේ සටහනශරයෙන් ඔබට පහසුවවෙම පුළුවන් හුවමාරු අුපතය සොයා ගැත් මොකක්ද මම කරලා තියෙන්නේ නිෂ්පාදන හැකයා මයිම්වක්‍ර දෙකම එකක් මත එකක් සමපාත කරලා තියෙනවා එතකොට ආපු අගයන් ටිකතමයි මේ තියෙන්නේ. නැවත මම ඔබට පෙන්වන්නම් අර්තාපල් සම්බන්ධයෙන් බැලුවහම රටවල් දෙකේම දෙදාහයි ලොකුලූුණු සම්බන්ධයෙන් බැලුවහම පකිස්ථානයේ දාහයි ලංකාවෙන් ගෙනපු වක්්‍රයෙන් ලැබුණ තුන්දාහක්. දැ මේ අගයන් තුළ යොදාගෙන අපට පුළුවනි හුවමාරුවන්නුපාතය ගණණය කරන්න. පකිස්ථානයේ තුළ, මාරු වෙන්නේ අර්තාපල් දෙදාහකට ලොකුලූුණු දාහයි එක මම ලිව්වා මෙහෙම අර්තාපල් දෙදාහකට ලොකුලූුණු දාහයි ලංකාව තුළ හුවමාරු වෙන්නේ දැන් අර්තාපල් දෙදාහකට අර්තාපල් දෙදාහකට ලොකුලුණු කියද තුන්දායි ලොකුලූුණු තුන්දාහයි පැහැදිරිද පනිකාන්නය කියනවා පකිස්ථානය තුළ අර්තාපල් දෙදාහකට ලොකුලූුණු දාහයි මේ පැත්තෙන් කියනවා ලංකාව තුළ අර්තාපල් දෙදාහකට ලොකුලුණු තුන්දාහයි. ඔන්න ඔය අග අංචික මම යෝජනා කරනවා දැන් පළමු අගය අර්තාපල් විදිට අරගෙන මෙතන එකක් බවට පත් කරන්න. එක කිලෝ එකක්. කොහොමද දෙදාහ කියනෙක මන් දෙදදාහෙම් බෙදෙනවා දෙදදාහ දෙදාහෙම් බෙදුව හම එකයි. මේක දෙදාහෙම් බෙදුව නම් අනිත් ඒවත් දෙදාහෙන් බෙදන්ඩ ඕනේ. එතවට දාහ දෙදාහෙම් බෙදුවහම දසම පහයි තුන්දාහ දෙදාහෙම් බෙදුවහම එකයි දසම පහයි. දැන් ඔබට මෙතන පේනවා අර්තාපල් කිලෝග්‍රෑම් එකක් හුවමාරු වෙන්නට ඕනේ, ලොකුලූුණු කිලෝග්‍රෑම් දසොම පහකට වඩා වැඩියෙන් හෝ ලොකුලූුණු කිලෝග්‍රෑම් එකයි දසම පහකට වඩා අඩුවෙන් කියන අනුපාතයට. මම නැවත කියන්නම් මේ බාණ්ඩ දෙක ගත්තාහම අර්තාපල් කිලෝ එකක් හුවමාරු වෙන්න ත ඕනේ ලොකුලූුණු කිලෝග්‍රෑම් බාගකට වඩා වැඩී. බාගට අඩුවෙන් දෙන්න කැමති වෙන්න. එවගේම ොකුලූු ලෝග්‍රම් එකයි දසම පහකට වඩා අඩුවෙන් එකයි දසම් පහට වඩා වැඩියෙන් දෙන්න ගැමති වෙන්න මේ දෙක අතර තමයි හුවමාරු අනුපාතය පිහිටන්නට ඕනේ දසම පහට වඩා වැඩියෙන් එකයි දසම පහට වඩා අඩුවෙන් පැහැදිරිද හරි හොඳයි දුවේ පුතේ මම කලින් සටහන් යොදා ගනිමින් ඔබට පැහැදිලි කරපු ගණනය කිරීම දැන් ඔබට දකින්න පුළුවන් මේ සටහනේ මම එක තැනකට ගෙනල්ලා තියෙනවා. අවසාන පේලිය බලන්න අර්තාපල් කිලෝග්‍රෑම් එකක් ලොකුලූුණු කිලෝග්‍රෑම් දසම පහකට වඩා වැඩියෙන් සහ ලොකුලූුණු කිලෝග්‍රෑම් එකයි දසව පහකට වඩා අඩුවෙන් හුවමාරු කරගන්න ඕන කියන එකයි අවසාන සාරාන්සේදී අපට ලැබිල තියෙන්නේ. ඒ විදිහයට තමයි හුවමාරු අනුපාතය තීරණය වෙන්නේ. දැන් මේක ඔබට පුළුවන් අභ්‍යන්තර හුවමාරු අනුපාතයක්ත් එක්ක ගලපල බලන්න. මොකක්ද ගැලපීම, ඔබට පේනවා මෙහෙම දෙයක් මේකේ උඩත් සීමාාව සහ යටත් සීමාව බැලුව හම දසම පහයි දසම එකයි පහයි කියන අගයන් දෙක ඔබට මතක ඇති ඒ දෙක තමයි රටවල් දෙකේ අභ්‍යන්තර අනුපාත දෙකේ තිබුණේ. ලංකාවේ අනුපාතය සහ පකිස්ානය අනුපාතය රටවල්ද වෙන වෙනම ගත්තා හම තිබුණු අගයන් දෙක තමයි ඇවිලා තියෙන්නේ. දැ ඔබට අවසානති පේන්්ඩ ඇති ජාත්‍යන්තර හුවමාරු අනුපාතය තීරණය වෙනකොට එහි උඩත් සීමාව තිබුණේ එක රටක අභ්‍යන්තර අනුපාතය. යටත් සීමාව තිබුණේ අනිත් රටේ අභ්‍යන්තර අනුපාතය. එය අනුට සරෝ මතක තියාගන්න පුළුවන් ජාත්‍යන්තර හුවමාරු අනුපාතය සකස්වලා තියෙන්නේ රටවල් දෙකේ අභ්‍යන්තර අනුපාත දෙක මගින් කියන එක. හොඳයි. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ සාපේක්ෂ වාසිනයාය සහ සාපේක්ෂ වාසි න්‍යාය ඇසුරෙන් හුවමාරු අනුපාතය ගණනය කරන ආකාරය. අපි ඊඟ න්‍යායාත්මක කරුණට යමු තරගකාරීත්වයේ වවාසිය. ජාත්‍යන්තර වෙළදාම විස්තර කරන්න ඉදිරිපත් කරපු තවත් න්‍යායාත්මක ප්‍රවේශයක්. කවුද මේ න්‍යායාත්මක ප්‍රවය ඉදිරිපත් කරන්නේ මයිකල් පtter. මයිකල් පොට ඉරිපත් කරපු මේ ප්‍රවේශයහගක් පුළුල් එකක් නමුත් අපි දහතුන ශවයිණයේ දරුවන්ට බොහොම සරල කරලා ඉදිරිපත් කරනවා මේ විදියට බලන්ද. තරගකාරිත්‍රය වාසය යනු කිසි අම් බාන්්ඩයක් පාරිභෝකයන් වෙත සැපීමේදී සෙසු තරගකරුවන්ට වඩා වැඩි වටිනාකමක් පාරිභෝගිකයන්ට ලබාදිය හැකි වීමයි. ඔබ හල තියෙනවන්නේ මේ එකතු කළ වටිනාකම. වශ වටිනාකමක් එකතු කරනව කියලා යතන විසින් මෙන්න මෙහෙම එකතු කල්ලා වටිනාකමක් බාණ්ඩේකට එහි අගේ වැඩි කිරීම කළහම වාසියත්වෙනවා කියන එකයි කියන්නේ. මෙම වටිනාකම සෙසු තරගකරුවන්ට වඩා අඩු මිලත්විය හැකි අතර. හැකිනම් ඉහල මිලක් යටතේ්ුවද සෙසු තරගකරුවන්ට වඩා වැඩි ගුණාත්මක සේවක් ලබා දිය හැකිය. මේක අදහස් කරන්නේ අනිත්්‍ය ඇත් එක තරග කරන්න විවිධ උපායමාර්ග පාවිච්චි කරන්න පුළුවන්. එකක්මයි මිල අඩුකල්ල බාණ්ඩය දෙන එකක්. එක එක උපය මාර්ගයක්. සමහර වෙලාවත නිෂ්පාදකයන්ට පුළුවන්කම තියනවා. මිල අඩු කරන්නතුව මිල ඉහලින් තිබුණ උුණාත්න් ගුණාත්මක භාවේ ඉහෙළදාලා තමන්ගේ බාණ්ඩ සඳහා තරගකාරීත්වයක් ලබා ගණ්ඩ. දැන් අපට බලන්න පුළුවනි මේ තරගකාරිත්තය වාසිය ලබාගන්න, හේතුවෙන්න පුළුවන් කාරණ. එ කිහිපයක් තමයි මම මෙතන දක්වල තියෙන්නේ. එකක් පර්යේෂණ සහ සංවර්ධන ශේෂත්‍රයේ විශාල හැකියාවක් තිබීම. එක ඇන්නේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට අපි වඩා සරලවකෙන R&ඩ. R&ඩ වලට වැඩිය ආයෝජනයක් කරන්න කැපවීමක් තියෙන හැකියාවක් තියෙන වමනාවක් තියෙන ආයතන වලට වඩා වැඩි ගුණාත්මක සේවයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ද්ධමිය ද පොල මිකාරීත්වය. සමහර ආයතනවලට තමන්ගේ නිෂ්පාදන වෙනුවෙන්, තමන්ගේ සේවාවන් වෙනුවෙන්, එය සොයා ගැනීම වෙනුවෙන් බුද්ධිමේ දේපල අහිති නයිතික වශයෙන් ලබා ගන්න පුලුවන්කම තියෙනවා. එහෙම ලබා ගත්තා ආයතනවලට සෙසු එබඳු අයිතියක් නැති ආයතනවට සාපේක්ෂව තරගකාරීත්වය වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා. බෙදාහැරීම ජාල පිබඳ සුවිශේෂ හිමකක් තිබීම. ා්ඩ ෙහරද බෙදාහරන්න වඩා පහසුවෙනකොට ගනුදනුකරල්ලට ළඟාවැඩ පහසුයි. ඉතින් එහෙම වැඩි හැකියාවක් තියෙනයට අනිත් සැපයුම්කරුවන්ට වඩා තරගකාරි වවාසයක් තියෙනවා. අවසායේ ප්‍රාක්්තන උපකරන හිමිකාරීත්වය. සමහර බාන්්ඩ නිෂ්පාධනය කරන්න අවශ්‍ය ප්‍රාග්ධන උපකරන යම් කිසි ආයතන පමණක් සතුව තියෙන්ෙන පුළුවන්. ඒවගේම ඒවා මිලදීගන්න යන්න විශහල පිරිරෑ නිසා. සමහරායතනවට පමණක්ය කෙරෙහි ලඟාවීමේ හැකියාවක් තියෙන පුලා මෙන්න මේක විසින් වාසියක් ලබා දෙනවා අනිත් තරකරුවන් අභිවවා වෙළඳ පොලේ තමන්ගේ ආධිපත්තිය පතුරුවන්ට. මෙන මේ කියන කාරණාටික අපට තරගකාරීත්වේ වාසය විදියට දකින්න පුළුවන්කම තියෙනවා. ඔබට එදා වගේම තවත් පැවරුමක් ලබාදීලා අද සාකච්ඡාව නිමාවට පත් කරන්න. හොඳයි එහෙමනන් දරුවනේ ගුරු ගෙදර වැඩසටහන තුළින්, අද ඔබ වෙතගෙනා ආර්ථික විද්‍යා සාකච්ඡාව මෙතකින් අප අවසාන කරනවා, නැවතබබඳු වැඩසටහනකින් ගුරුගෙදරට ඔබ කැම්වාගෙන යනතුරු ඔබට අයිබෝුව.